දිස්ත්‍රික්ක මට්ටමින් ව්‍යාප්තිය කිව්වා. ඊළඟට පුළුවන් අර කතාව කියන්නේ මොකද්ද? ප්‍රතිශතයක් කිව්වනේ අපි. නේද? වියලි කලාපයේ භූමිය තුල කොච්චර පැතිරලා තියෙනවද මොකද්ද? 75ක. කියන්න. ඔව් 75ක. තුන්වෙනි කාරණේ ලියන්නකෝ. සමස්ත වියලි කලාප. වියලි කලාපයේ තුල සමස්ත වියලි කලාපයේ තුල සමස්ත වියලි කලාපයේ තුල 75ක භූමියක 75ක භූමියක 75ක භූමියක පැතිර පවති පැතිර පවති හරි ඊළඟට කියන්න පුළුවන් බිම් ප්‍රමාණය ඔබ දන්නවා එක හොඳින්ම බිම් ප්‍රමාණය කලින් කිව්වා නේද හෙක්ටයාර් මිලියන 2.5ක භූමි භාගයක මෙම පස පැතිර පවති හෙක්ටයාර් මිලියන 2.5ක භූමි ප්‍රදේශයක මෙම පස පැතිර පවති දැන් අපි කරුණු හතරක් කිව්වා නේද හතරද පහද හොඳයි පහයි නේ හය හයවෙනි කාරණය මොනවාද හයවෙනි කාරණය අර වගා කටයුතු ගැන කියන්න පුළුවන් මේ පස යොදාගෙන කරන වගා කටයුතු මොනවාද හේන් වගාව ධාන්‍ය වර්ග වගාව හේන් වගාව ධාන්‍ය වර්ග වගාව හේන් වගාව ධාන්‍ය වර්ග වගාව වැනි හේන් වගාව ධාන්‍ය වර්ග වගාව වැනි වගාවන් සඳහා වගාවන් සඳහා යෝග්‍ය පාංශු වර්ගයක් වේ යෝග්‍ය පාංශු වර්ගයක් වේ ඔන්න පොතේ කරුණු 6ක් කිව්වා මේකට ලකුණු උපරිම දෙන්න පුළුවන් 6යි හරිද ලකුණු උපරිම 6යි. හැබැයි ඔබ වෙන යම් කාරණා මේ ගැන ලියලා තියෙන්න පුළුවන්. ඇයි අපි කරුණු ගොඩක් මෙයා ගැන කතා කරන්නේ නේද? මේකේ මතු පිට තියෙන ඒ ස්තරේ ඝනකම අපි ඉගෙනගෙන තියෙනවා. ඒක ඔබ කියලා තියෙන්න පුළුවන්. එහෙම ලියලා තියෙනවා නම් ඒකට හරි දෙන්න. හරි? ඊළඟට A මහල B මහලට මාරුලා යන තැන තිරවාණා කැට ස්තරයක් තියෙනවා කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. පන්ති කාමරයේදී. ඒක ලියලා තියෙනවා නම් ඒකත් හරි. ඊළඟට ජලය ලැබුණාම මේ පස මතින් ජලය හොඳින් ගලාගෙන යනවා. එක අපි විගණන තියනවා ජල වහනේ හොඳයි කියලා. අන්න ඒක ලියලා තියනවා නම් ඒකට ලකුණු දෙන්න පුළුවන්. ඊළඟට ඕකේ. වියලි කලාපයේ 90 පමණ ප්‍රදේශයක මෙම පස් වර්ගයේ පිහිටා ඇත. බෑ 90ක් නෙමෙයි. කලාපයේ 90. 90ක් බෑ. 75යි. හරි 90ක් නෑ 75 වෙන්න ඕනේ. 90 තියනවා නම් වැරදි. ඊළඟට පුළුවන් මේ වියලිම පවතින තා ඉතා තද ගතියෙන් යුක්තයි තෙතමනේ ලක් වූ විට ඇලෙන සුළු එරන සුළු ස්වභාවයට පත් වේ. වියලිම පවතින තා ඉතා තද ගතියෙන් යුක්තයි තෙතමනේ ලක් වූ විට එරන සුළු ඇලෙන සුළු ස්වභාවයට පත් වේ. සර් මේක ටැග් ගන්න ඕෆ් වෙනවනේ. මොකද්ද? මේ ෆෝන් එක ෆෝන් එක ඕෆ් වෙනවා. ඕ සර් බලන්න පුතේ ඔයාගේ බැටරි පවර් එක අඩු වෙලාද කියලා. සර් පස් වර්ගයෙන් ලිස්සන සුළු බව කියන්න බැයිද? ලිස්සන සුළු බවක් කියන්න බෑනේ. වියලිය පවතිනකොට ඊටාම මේ ලිස්සන්නේ නැහැ. හරි හොඳ ඝර්ෂණ බලයක් තියෙන පසක්. එතමනේ ලක් වුණාම ඒරණ සුළු ඇලන සුළු ස්වභාවයට පත් වෙනවා කියන එකයි කියන්නේ නේ. ඔන්න ඔය කාරණාත් අතිරේක කරුණු විදිහට ලියලා තියෙන්න පුළුවන්. ඒවත් හරි ඈ. තවත් ඔබ අලුත් කරුණු ලියලා තියෙනවා නම් අහන්න පුළුවන් මේවත් හරිද කියලා. මම එතකොට කියන්නම්. නැත්තම් අපි 7 වෙනි ප්‍රශ්නට යමු. අවසාන ප්‍රශ්නය. 7 බූරූප හා දැන් ඒකට ලකුණු කීයද? 6 වෙනි ප්‍රශ්නට උඩරිම ලකුණු 6යි කරුණු 6කට. 7 බූරූප හා ඒවා නිර්මාණය වන ක්‍රියාවලි පිළිබඳව භූගෝල විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කළ යුත්තේ මන්දේ කරුණු දක්වන්නද? මොකටද මේක අධ්‍යයනය කරන්න ඕනේ කියලා අපි කිව්වේ? භූගෝල අන්තර්ගත වන නිසා. මොනවාද? යුගල් අන්තර්ගත වන නිසා නෑ අපි කතා කරන්නේ මිනිසා සහ පරිසරය අතර තියෙන ගනුදෙනු පිළිබඳව සරලව කිව්වොත් එහෙමත් නැත්නම්
භෞතික සහ මානව භූදර්ශනයේ කාලීන හා අවකාශීය වෙනස්කම් ගැන. එහෙම නැත්නම් භූදර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස්කම් ගැන. එහෙනම් භූරූප නිසා භූදර්ශනයේ අවකාශීය වෙනස්කම් ව්‍යාප්ති රටාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒවට අනුරූපව මානව ක්‍රියාකාරකම් තීරණය වෙලා තියෙනවා. නේද? අන්නේ නිසා මේ කියන භූදර්ශනයේ අවකාශීය වගේම ව්‍යාප්ති රටාවන් නිර්මාණය වෙන්නේ මේ කාර්ය නිසා, භූරූප නිර්මාණය කරන බලවේග නිසා. ඒ නිසා ඒවා නිර්මාණය කරන ක්‍රියාකාරකම් පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ අදහස මේ වෙලා තියෙනවා. ඔබ ලියලා ඇතනම් ඒ අදහස තියෙනවද කියලා බලන්න. මේ වචන මේ විදිහටම තියෙන අවශ්‍ය නැහැ. අදහසයි අවශ්‍ය. නැත්තම් ලියගන්න. ලියන්න. පෘථිවි භූදර්ශනය අවකාශීය වශයෙන් විවිධත්වයක් ගැනීමට පෘථිවි භූදර්ශනය අවකාශීය වශයෙන් විවිධත්වයක් ගැනීමට අවකාශීය වශයෙන් විවිධත්වයක් ගැනීමට භූරූප සහ ඒවා නිර්මාණය කරන ක්‍රියාවලි හේතු සාධක වී තිබේ. ඒවා නිර්මාණය කරන ක්‍රියාවලි හේතු සාධක වී තිබේ. භූදර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස් වීම භූදර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස් වීම අධ්‍යයනය කරන භූගෝල විද්‍යාඥයා භූදර්ශනයේ අවකාශීය වෙනස්කම් වලට හේතු වන භූදර්ශනයේ අවකාශීය වෙනස්කම් වලට හේතු වන භූරූප සහ භූරූප නිර්මාණ ක්‍රියාවලි පිළිබඳව භූරූප සහ භූරූප නිර්මාණය වන ක්‍රියාවලි පිළිබඳව භූරූප නිර්මාණය වන ක්‍රියාවලි පිළිබඳව බස භූරූප භූරූප සහ භූරූප නිර්මාණය වන ක්‍රියාවලි පිළිබඳව නිසි අවබෝධයක් ඔබට කියන්නේ කාංචනා සුදර්ශනී මයික්‍රෝෆෝන් ඔෆ් කරන්න. භූරූප දෙකක් ඔව් ඒකත් ලිව්වද? කාංචනා කියලා ලිව්වේ නෑ නෝට් එකේ නේද? භූරූප සහ භූරූප නිර්මාණ භූරූප දෙකක්ද? භූරූප සහ භූරූප නිර්මාණය වන ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. එහෙම අවසන් කරන්න නිසි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නේ. එහෙනම් ඒකට පුතේ උපරිම ලකුණු 3ක් ඒකට දෙන්න. ඔය අදහස තියෙන්නයි ඕනේ. ඔය වචන ඔය විදිහට පිළිවෙලට ගලපලා තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර බලන්න ඒ ප්‍රශ්න ටිකට ලකුණු නිර්මාණය වෙන ආකාරය පිළිබඳව මට ඇහුන්නේ නැවත කියන්නකො. නිර්මාණය වන ආකාරයන් අන්තිමට කියන්නකො. නිර්මාණය වන ආකාරයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ. නිසි අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ. හොඳයි. ඒ ප්‍රශ්න ටිකට ලකුණු එකතු කරන්නකො කීයද කියලා. අන්තිම එක දැන් මේකේ ඉවර 3යි 6යි 9යි 10යි 11යි 12යි 15යි 19යි 22යි 24යි. හරි, ඒ ප්‍රශ්න ටිකට ලකුණු ඔක්කොම 24යි. එකතු කරලා බලන්න, එතන ලකුණු 24යි,
කලින් MCQ ප්‍රශ්න 10ට ලකුණු 10යි. 24යි 10යි ඔක්කොම ලකුණු 34යි. දැන් ඔබට 34න් කීයක් තියෙනවද කියලා එකතු කරලා දාගන්න පුළුවන්. හරිද? විනාඩියක් දෙකක් දෙන්නම් එකතු කරලා දාගන්නකෝ. मम्मी की आगे देखा सर मामा ओ किये थे किस देखा है नाम क्या है बोले उषानी आउट उषानी हाँ वेरी गुड उषानी आई इधर कितना 31 सर मागे 31 एक आउट अमाशा नहीं अमाशा सर अमाशा 31 तीहा मातीज मातीज अब इन्नो आदर इन्नवा ඊළඟට පුතේ අපි අහලා බලමු 25ට එහා ගොඩක් අය ඇති කියලා මට හිතෙනවා මේ ලකුණු කියවෙච්ච ඒවත් එක්ක බලනකොට. හොඳයි. ඔබට තක්සේරුවක් කරගන්න පුළුවන්. ඔබ පසුගිය කාලවකවාන උතර ඉගෙනගත්ත දේවල් කොයිතරම් ඔබට ධාරණේ වෙලාද තියෙනවා කියලා බලාගන්න හොඳ අවස්ථාවක් වෙයි මම දීලා තියෙන්නේ. හරි? සොයන්ව ඔබට තීරණය කරන්න පුළුවන් ඔබව තක්සේරු කරන්න පුළුවන් මේවට නිවැරදි උත්තර ලිව්වා නම් ඔත බලාගන්න මේ පාඩම් කරලා ප්‍රශ්න ටික අරගෙන උත්තර ලියලා මේ ගත්ත ලකුණ මෙන්න මෙච්චරයි නම් මට තියෙන්නේ කියලා ඒකට ඔබට අවංකව සතුටු වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ ඉවර කලේ පුතේ අපේ නොවැම්බර් මාසේ වැඩ කටයුතු හැබැයි ඉවර නෑ අපිට තියෙනවා මැට්‍රික් සිතියම් සෝරි මේ සිතියම් අභ්‍යාස කීපයක් ලකුණු කරන්න දැන් අපිට අද වෙලාවක් නෑ මම එකද මේ ඉතුරු වෙන කාලේ පාවිච්චි කරලා වැඩේ කරන්න හිටියේ ඊළඟ දවසට මේ වැඩේ ගෙනියනවා ඊළඟ දවසේ දකුණු ඇමරිකාවේ මැප් එකයි උතුරු ඇමරිකාවේ මැප් එකයි කියන දෙකමත් ළඟ තියාගන්න මැප් ටික ළඟ තියාගන්න අපේ ඇමරිකාවේ සිතියම් හම්බුන්නේ නෑ අපට උතුරු ඇමරිකාව ඔව් සර් ෆියුට් ගේන්න යනකොට හම්බුන්නේ නැහැ. ආ. හරි. මම මේ මැප් එකක් ඔයාලට WhatsApp දාන්නම්. එහෙම වුණොත් ඒක print out එකක් ගන්න පුළුවන් වෙයි නේද? සර් දකුණු ඇමරිකා මැප් එක දුන්නා. ඔව් දකුණු ඇමරිකා මැප් එක දුන්නා ගිය මාසෙ දුන්නේ. ඒක දීලා ගොඩක් කාලා. ආ තියෙනවා දුන්නා. ඔව්. සර් දැන් අර අලුතෙන් දා අලුතෙන් දීපු ෆියුට් එක ගන්න ඕනේ නේද? ඔව් ඔව්. ඒක ගන්න તો කොහොමද වැඩ කරන්නේ? ආ. හරි සර්. ඔව්. මේ ඊළඟට පුතේ හොඳට මතක තියාගන්න ඊළඟ දවසේ අපි හම්බෙන්නේ කවද්ද සිකුරාදා සිකුරාදා එනකොට මේ භෞතික භූගෝල විද්‍යාව නෙමෙයි කරන්නේ හොඳේ දැන් අපේ භෞතික භූගෝල විද්‍යාව නොවැම්බර් මාසේ වැඩ කරද්දී ඉවරයිනේ මේ පාඩම ඉවර නෑ හොඳේ මේක භාගයට කරලා නවත්තලා තියෙන්නේ මානුෂික භූගෝල විද්‍යාව ටිකක් මේ දක්වා ඇදගෙන ඉස්සරහට ගේන්න ඕනේ ඒ නිසා අපි ඊළඟ දවසේ ආරම්භ කරන්නේ මානුෂික භූගෝල විද්‍යාවේ හැඳින්වීම කියන කෙටි මාතෘකාව ඒක ඉක්මනට කතා කරලා අපේ ඔබට අතරපත් කරලා තියෙන ටියුට් එක ලෝක ජනසංඛ්‍යාව කියන ප්‍රධාන මාතෘකාවට යනවා. හරි ඒ නිසා මානුෂික භූගෝල විද්‍යාවට වෙනම පොතක් හදලා ඒක ගේන්න නෝට් එක ලියන්න වෙන්නේ ඒකේ. එහෙනම් අද පන්තිය කරලා පොතේ ලියන්න ඕනේ. පොතේ ලියන්න වෙනවා පුතේ. මානුෂික භූගෝල විද්‍යාව හැඳින්වීම ලියන්න වෙන්නේ පොතේ. හරිද? අපි අර භෞතික භූගෝල විද්‍යාව හැඳින්වීම ලිව්වා වගේ මානුෂික භූගෝල විද්‍යාව හැඳින්වීමත් ලියන්න වෙනවා පොතේ. ඒක කෙටි මාතෘකාවක්. කෙටි මාතෘකාවක්. ඊට පස්සේ තමයි ටියුට් එකේ වැඩ වලට යන්නේ. ඒ නිසා ටියුට් එක අනිවාර්යයෙන්ම ළඟ තියෙන්න වෙනවා. හරි. හරි. වෙන මොනවාර ගැටලු තියෙනවද පුතේ? අද කතා කරපු දේවල් වල මට කියන්න ඕනේ ගිය සතියේ වෙච්ච තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් මම ඔබ දිනදාගෙන් මේ කනගාටුව ප්‍රකාශ කරලා සමාවෙල්ලනවා. එහෙම දෙයක් අපිට වෙලා නැහැ කලින්. නමුත් එදා අපේ අවසනාවට එහෙම දෙයක් වුණා. සමහරට පවති කාලගුණික තත්ත්වයන් බලපාන්න ඇති. නේද? එහෙම වෙච්ච දේ ගැන අපි පසු තැවෙන්න අවශ්‍ය නැහැ. අපි අද වැඩේ හොඳට කළා අපිට ඉදිරියේ මේ වගේ බාධක නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු නේ එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා ආයි බොන් රාත්‍රියක් වේවා සර් ආයි බොන් සුබ රාත්‍රියක් වේවා
आगे तो अपने पाए रखा पटे नहीं ना शुभ रात्रि आप गुड नाइट गुड नाइट गुड नाइट सर गुड नाइट गुड नाइट सर गुड नाइट गुड नाइट सर ओके आने बुदे नहीं सर इतने पालन टीका कौन था भाई कार्य करने प्रभास सर मैं बैंक वाट पहुंच चुके पालन टीका बैंक आप इतने अल्लाह ने तो मैं आप नया बुदे बैंक होम वाटी के अंदर इन दवा संबंधित बैंक उतने අපි 2023 දැන් නුදුරේදී පටන් ගන්නවනේ. අන්න එතකොට මම ඔයාට කියන්නම් මේ මුලට ගන්න ඒ පන්තිරෙ එන්න කියලා. හරිද? දැන් ඒ ගැන හිතන්න එපා. හරිද? ඉස්කෝලේ කරනකොට ඒක පුළුවන් විදිහට ඒ ටික අල්ල ගන්න. 23 පන්ති පටන් අරන් යනකොට මම ඔයාට කියන්නම් එතෙන් සම්බන්ධ වෙන්න. එහෙම කරමු. සර් උතුරු ඇමරිකාවේ මේ සිටියම දානවද? WhatsApp එකට දාන්නම් පුතේ ඒක මේ ඔයාලට නොලැබුණා කියලා කියපු නිසා දාන්නම්. ඔබට පුළුවන් වෙන්නේ print out එකක් කරගෙන photocopy කරගන්න නේද? ඔව් සර්. මම දාන්න. හරි සර්. හරි. තාමනාර ගැටලු තියෙනවා නම් ඒවා කියන්න ළමයි අනිත් අයට යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. සුබෝද? ඔව් සර්. ඉන්නව නේද? ලකුණු කීයද ඔක්කොම? මාතේ 22යි. 22යි නේ. ආ. පහුගිය දවස්වල මොකද ආවෙ නැත්තේ? නැහැ මේ සතියක් එන්න වරුණා. ඔව්. මේ වැඩ ටික සතියක් නෙමෙයි දෙක තුනක් මට මතකයි හිටියේ නෑ. සත් වැඩ ටික පිළිවෙලට කරගන්න පුතේ. දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක මෙහෙම අපේ ඈ අපෙන් අහන්න නැද්ද ලකුණු? අනේ අමතකුණා කියන්න කියන්න. කියන්න 20යි. 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 ඔව්. සර් මේ ඔකේ යන්න. නැතිෂ. සර් සුබෝදිතින් මේ මේ දේවල් මේ මග අරගන්න එපා හොඳයි මේවා සමහර විට ඉස්කෝලේ ඔයගොල්ලෝ කොහොම කවර් කරගන්න වෙයිද කියලා කියන්න බෑ දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක ඒ නිසා මේ හම්බෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඒක ඔබ දැනගන්න ඕනේ දැන් මම ගිහිල්ලා ඔයගොල්ලන්ගේ පස්සේ ගිහිල්ලා අඬ ගහගෙන ඇවිල්ලා පන්ති වලට කරන එක තේරුමක් නෑනේ 10 11 දිනම් එහෙමයි උරුත් එහෙමයි දෙමව්පියත් පස්සෙන් ඇවිල්ලා තල්ලු කරන්න මේ ගමන ආවේ හැබැයි පුතේ දැන් ඔබ අතෑරලා තියෙන්නේ දෙමව්පියත් අතෑරලා අපිත් අතෑරලා නිකන් අතහැරලා කියන්නේ එහෙම නෙමෙයි ඔබට තමයි දැන් තනියෙන් ගමන යන්න තියෙන්නේ ඒ නිසා ඔබ හිතන්න වෙනව වෙනදට වඩා හරිද ඒ නිසා වෙන පාඩු ඔබට දරා ගන්න වෙනවා ඒක පිළිමා ගන්න වෙන කමයක් නැති වෙයි ඈ හොඳයි මම ඒක ලියා ඒක ලියා ගන්න පුතේ කොහොමද ඔව් හරි දැන් අගදී වන්ද පටන් ගන්න නැති වෙන්නේ නේද දැන් තාත්තෙත් එක්ක එහෙම නෑ පුතේ කියන්න බෑනේ මේ තාම නම් අවසර දීලා නෑ ටියුෂන් වලට කොහෙවත් ඉන්සා පටන් ගන්න දිනමක් කවනක් පිළිබඳ කියන්න බෑ ඉතින් අපි ඉතින් මෙහෙම කරගෙන යන් පන්ති පටන් ගත්තත් මං හිතා ඉන්නේ මේ එක දවසක් මෙහෙම කරගෙන යන්න. එතකොට අපිට වැඩි වැඩි ප්‍රමාණයක් කරගන්න පුළුවන් නේ මෙහෙම නේද? පන්ති පටන් ගන්න පුළුවන් කම ලැබුණොත් අපි සුබුරු විදිහට පන්තියට ඇවිල්ලා පන්තියේ කරමු. ඒ අතර මේකත් කරගෙන යන්න. එතකොට අපිට වැඩි වැඩක් කරගත්තා නේද? ඔව්. හොඳයි. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න. උෂානි හොඳයි ලකුණු ඈ උෂානි ඉන්නව නේ තාම නෑ නේ කො ජයනි ජයනි හිම නැද්ද අතාවක්වත් නෑ හොඳයි එහෙනම් කොඩම සුබ आत्रियक पेवा